ඔයත් එක්ක වටිනා කුෂිකාර්මික දැනුම බෙදා හදා ගන්න සිලොන් ටීචර් YouTube නාලිකාවට ඔයාව ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඔයාගේ ගෙදරවත් කෑමට ගන්න හිටවලා තියෙන මිරිස් ගස්වල එකපාරක් දෙපාරක් මිරිස් කරල් හැදිලා අලුතින් මිරිස් කරල් හැදෙන එක අඩු වෙලා යනවද? ඉතින් මේ ප්‍රශ්නේ ඔයාට විතරක් තියෙන දෙයක් නෙමෙයි. ගෙදරවත් අපි කෑමට ගන්න හදන මිරිස් ගස් ඉක්මනටම බාල වෙලා යන එක ගෙවතු වගා කරන හුඟ දෙනෙකුට තියෙන පොදු ගැටලුවක්. ඒත් ඔයාලා දැකලා ඇති වෙළඳපළට විකුණන්න මිරිස් හදන ගොවි මහත්තුරුන්ගේ මිරිස් වගාවල නම් එහෙම අස්වැන්න අඩු වෙන්නේ නැහැ. දැන් ඉතින් ඔයාලා කියයි එයාලා පෝර දානවා, බෙහෙත් ගහනවා, ඒකයි එයාලගේ මිරිස් පළදාව හැමදාම එකම විදිහට තියෙන්නේ කියලා. නෑ, ඇත්තටම හේතුව ඒක නෙවෙයි. ඒක හින්දා ඔයාලගේ මිරිස් වගාවෙන් හැමදාම ඒකාකාරී ඉහළ අස්වැන්නක් එක දිගටම ලබා ගන්න හැටි කියලා දෙන්නයි අද මං සූදානම් වෙන්නේ. ඉතින් හුඟ දෙනෙක් තමන්ගේ ගෙවත්තේ හදලා තියෙන මිරිස් ගස් වලින් එදිනෙදා පරිභෝජනයට විතරයි මිරිස් කරල් කඩාගන්නේ. ඒ කියන්නේ උයන වෙලාවට ගිහින් ගහෙන් මිරිස් කරලක් දෙකක් කඩාගෙන ඇවිත් ලිපේ තියෙන මාළුවට දානවා. මෙන්න මේ හේතුව හින්දා හුඟක් ගස්වල මිරිස් කරල් මෝරනවා. සමහර වෙලාවට මිරිස් කරල් ගහේදිම ඉදිලා යනවා. හැබැයි වට හොඳ මිරිස් අස්වැන්නක් හැමදාම එක දිගට ලබා ගන්න අවශ්‍ය නම් පැහුණු එකම එක මිරිස් කරලක්වත් ගහේ ඉතිරි කරන්න එපා. මිරිස් කරල් ලොකු වෙලා පැහුණු ගමන්ම ඉක්මනටම කඩලා ගන්න. ඔයා දන්නේ නැති වුණාට පළදරන මිරිස් ගහක කරල් හැදෙන එක අඩු වෙන්න බලපාන ප්‍රධානම හේතුව මේකයි. ඒ වගේම ඔයා දැකලා ඇති මිරිස් ගහක අලුතින් මිරිස් මල් හැදෙනකොට හැම අත්තකම හැම කිනිත්තකම එකම කාලෙදි එකම ප්‍රමාණයට මිරිස් මල් හැදෙනවා. අපි මේකට එක මිරිස් මුරයක් කියලා කියනවා. ඉතින් මේ විදිහට එකට හැදෙන මිරිස් මල් වලින් මිරිස් කරල් හැදිලා ඒ කරල් ලොකු වෙලා පැහෙන්නත් ගත වෙන්නේ එක හා සමාන කාල සීමාවක්. ඉතින් ඔයා මිරිස් ගහකින් මිරිස් කරල් කඩලා ගන්නකොට එක මුරේකට හැදෙන මිරිස් කරල් ටික ඔක්කොම එකම දවසේ කඩලා ගන්න ඕනි. එතකොට තමයි තව දවස් කිහිපයකින් ගහ පුරාම අලුතින් මල් හැදිලා අලුත් මිරිස් වාරයක් පටන් ගන්නෙ. ඇත්තටම මේක විද්‍යාත්මකව සිදුවෙන හරිම අපූරු රටාවක්. පුංචි මිරිස් කරල් හැදෙනවා, ලොකු වෙනවා, පැහෙනවා, අපි කඩලා කෑමට ගන්නවා. ආයෙමත් මේ දේ මේ විදිහටම රටාවට සිද්ධ වෙන්න ඕනි. එහෙම වුණොත් දීර්ඝ කාලයක් යනකම් එක දිගට නොකඩවා ඉහළ මිරිස් අස්වැන්නක් ලබා ගන්න ඔයාට හැකියාව ලැබෙනවා.